ජනතාව විදියට අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ කිසියම් අමාත්‍යවරයෙක් හෝ මන්ත්‍රීවරයෙක් හෝ පාර්ලිමේන්තු නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් එවැනි ආකාරයක හැසිරීමක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ ඉතාමත්ම කනගාටුදායක සිද්ධියක්. මොකද කිසියම් ආකාරයකට ඔහුට චෝදනාවක් තියෙනවා මත්ද්‍රව්‍ය සම්බන්ධව. ඔහුට එය ප්‍රසිද්ධියේ පෙන්වන්නේ සිටින්නේ නැතුව ඔහුට එය තහවුරු කිරීමට අවස්ථාවක් තිබුණා. අනිත් එක ඔය හරින් ප්‍රනාන්දු කියන මන්ත්‍රීවරයා කවුද කියන්න අපි ඉතාමත්ම හොඳින් දන්නවා. හරින් ප්‍රනාන්දු කියලා කියන්නේ ටෙලිකොම් එක කෑව ටෙලිකොම් එකේ දූෂණ වලට ඉඩ දුන්න අපි පැහැදිලිවම ඔහුට චෝදනා කරා ටෙලිකොම් එකේ ඉදීම ටෙලිකොම් එක කෑව පුද්ගලයෙක් හැටියට තමයි අපි හරින් ප්‍රනාන්දු අපි හඳුන්වන්නේ. ඔය කියන සුද්ධ චරිතයක් හරින් ප්‍රනාන්දුගේ නැහැ. අපි මේ ඉදිරි ඉස්සෙල්ලා ටෙන්ඩරයක් පිළිබඳව අපි කිව්වා හරින් ප්‍රනාන්දු ඉන්න හරින් ප්‍රනාන්දුගේ සහෝදරයෙක් ඥාතියෙක් ඉතින් මොබිඩල් සමාගමේ ඔහු ප්‍රධාන තනතුරක් ලැබූ පුද්ගලයෙක් ඔහු තමයි මේ පිටිපස්සේ හිටියේ සහ ඔහු මේ ඔහු මෙහෙව්වේ මේ ආකාරයට. එතකොට සහරාන්ට හැම කම්පිටික ලබා දෙන්න කටයුතු කරා කියලා අපි චෝදනා කරනවා හරින් ප්‍රනාන්දුර. මොකද අපි හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට අපි ආස සාකච්ඡාවක් දීලා කිව්වා මේ තම කම්පිත ඔගේ මේ කියන පුද්ගලයාට දෙන ඉබ්‍රහීම් ගේ මේ සමාගමට දෙන්න එපා. ඔහුට මේ ටෙන්ඩරේ තිබුණේ නැහැ. නමුත් ටෙන්ඩරේ නොතිබූ කෙනෙකුට ඒ තම දරුඩි කොහොමද දුන්නේ? ඒ පළවෙනි ටෙන්ඩරේ දැම්ම රොබර්ට් සේවියර් කියලා මහත්තයෙක්. ඒ මහත්තයාට තමයි මේ ටෙන්ඩරේ ආවේ. ඒ මහත්තයාට ඒ අවස්ථාවේ මුදල් තිබුණ නැහැ මේක ගන්න. එතකොට ටෙලිකොම් එකේ කපුකම කරා ටෙලිකොම් එකේ නිලධාරී ගහලා අපි නිලධාරී නම් කරන්න. හරින් ප්‍රනාන්දු මහත්තයා කාලේ. මේ ගහලා නම් කරා. ඒ මොකද්ද නම් කළ කිව්වේ? ඔයාට සල්ලි නැත්තම් මේ ඉබ්‍රහීම් මහත්තයාට දෙන්න මේ කපුකම කරේ ටෙලිකොම් එක. එතකොට කවුද මේ ඇමතිවරයා? ඇමතිවරයා හරින් ප්‍රනාන්දු. එතකොට කතා කරලා කිව්වේ තම කම්පිටික ගියේ එහෙමයි. තම කම්පිටික එදා රෑ ලොරියකින් ඇද්දා. महत्या ඒ වොෂ්රූම් එකේ ඉස්පිරිතාලේ ඒ ඒ ඒ ඒ පෙන්නුවට ඒ ඒවා මේ අපි ගණන් ගන්න දියුගතුතු දේවල් නෙමෙයි. හරින් ප්‍රනාන්දු කියන කෙනා කවුද අපි කියන දන්නවා. අපි මේ પરම්පරාව ගැන දන්නවා. ඒක අපිට අදාළ නැහැ. නමුත් අපි කියන්නේ අපේ ළමයි සමාජ මාධ්‍ය දාලා පරිහරණය කරනවා. අපේ ළමයි සමාජ මාධ්‍ය දාලා පරිහරණය මන්ත්‍රී කෙනෙක් ගිහිල්ලා මේ මූත්‍රා කරනවා බලන්න නෙමෙයි. ඒ හින්දා වගකීවතු මන්ත්‍රීවරයෙක් විතර අපි කියනවා ඒ විනේ ආකාරයේ හැසිරෙන්න එපා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විතර ඒ විනේ ආකාරයේ හැසිරෙන්න එපා. අපි ඉතාමත් පිළිකුල් සහගත ලෙස ඒ කරුණ හෙළා දකින ඒ විතරක් නෙවෙයි හරින් ප්‍රනාන්දු මහත්තයාගේ ඒ මැදිහත් වීම මත අපේ ටෙලිකොම් සමාගම සහ මොබිඩල් සමාගමට කරපු අවිතු බලපෑම් පිළිබඳවත් හරින් ප්‍රනාන්දු මහත්තයාට එහෙම අර ගිහිල්ලා වොෂ්රූම් එකේ ප්‍රසිද්ධියේ කතා කරා වගේ අපිත් එක කතා කරන්න එන්න කියන අභියෝගෙත් අපි මේ අවස්ථාවේ කරනවා. ඒවට පිළිතුරු දෙන්නත් එන්න. මොකද අපි එක අවස්ථාවක අපි චෝදනා කරා ඔහුට. එතකොට ඔහු මාංශ සාකච්ඡාවක් තියලා ඔහු ඒ වෙලාවෙම එදා උදේම මාංශ සාකච්ඡාවක් තියලා ඒකට පිළිතුරු දුන්නා. ඒ හින්දා අපි කියනවා එන්න කියලා අපිත් එක්ක ඒ පිළිබඳව කතා කරන්න. ඉතින් ඒ වුණා කොහොම වුණත් ඔබ අහපු ප්‍රශ්නේ මම උත්තර දුන්නේ මේ සිද්ධියට අදාළ නැති වුණා. කොහොම වුණත් අපි ඔබතුමා අහපු ප්‍රශ්නේට උත්තරයක් විදිහට මම කියන්නේ අපි ජනතාව විදියට ඒකට එකඟ නැහැ. Breaking.lk